ශ්‍ර්ධාවන්ත පිංවතුනී මේ ඔබ ශ්‍රවණය කරන්නට සෝදානම්වෙන්නේ ලක්හඩ සිත නිවන බුදුබන සෙනසුරාධවදෑසන ධර්මානුශාසනාවයි සිත පහදවාගෙන ශ්‍රවණය කරමින් මේ අමාදහම් ජීවිතය සනසාගන්නට සසරදුක් නිවාගන්නට ලැබේවා කියලා මම පළමුකොට ආශිරුවාද කරෙන්ව ප්‍රාර්ථනා කරනවා. ජීවිතයක පිහිටුවන්නට ඒදෙන පින්බර ප්‍රාර්ථනාවන්, ෂ් වනාව බුදුරජාණන් වහන්සේ දේශනා කලා ඉද්ධති भිකවේ චන්දවතෝ පනිදිී. මනෙනි බලවත් කුසලත් ඡන්දයෙන් යුතුව කුසල වීරයකින් යුතුව පිහිටුවන ප්‍රාර්ථනාවන් ඉෂ්ටසිද්ධ වෙනවා. එලෙසින් ෂ්ටසිද්ධ වන්නේ ඒ ප්‍රාර්ථනාව සපල කර ගැනීමට අවශ්‍ය කරන පුුණ්‍ය ශක්තියක් තිබේ නම් පමණයි. එහනම් හිතකතියන බලාපොරොත්තුවක් මතුයම් මොහොත්තක ඉෂ්ට සිද්ධवाන්නට ඒ උදෙසා අවශ්‍ය කරන පුුණ්්‍ය ශක්තිය කුසල ශක්තිය ඒකාන්තයෙන්ම සම්පාධනය කරගත යුතුයි පින්ටැස් කරගත්තොත් පමණයි සුගතියක උපදින්නේ කෙනෙක්. පින්ටස්කරපු කෙනෙක්මයි දෙහාන භාාවනාවෙන් බ්‍රහ්ම ලෝකය උපදින්නේ පින්ටැස් කරපු කෙනෙක්මයි පාරමිතාවෙන් බෝධිපාක්ෂික ධර්මමතින් චතුරාර් සත්‍යය අවබෝධ කරන්නේ කළපින් ඇතිකෙනෙක්මයි මේ ලෝකෙ සැප සම්පත් විදිින්නේ සොඛිත මුදිතව කල්ගෙ න්නේ. ජීවිතයක හැම අන්සයකින්ම යම්බන්ධු පහසු විහරණයක් ලැබුණනං ඒ ලැබෙන්නේ හරැස්කරපු පින අනුවයි. එනිසා හැම දෙනාටම සතුටින් ඉන්න නම්. සැනසිනිදායක අනාගතයක් ප්‍රාර්ථනා කරනවනම් පුළුවන් තරම් පින්ටැස්කිරීමයි පණ්ඩිතයන් විසින් බුදු පසේ බුදු මහරාත් උතුමන් විසින්, වර්ණනා කළේ ප්‍රසංසා කළේ අනු දැනබදාලේ. පින්ටැස් කරලා කරන ප්‍රාර්ථනාවන් ඒ කාන්ත වශය නිෂ්ඨ සිද්ධ වෙනවා. පින්කැස් කිරීමත් ඒ අනුව සිදු කරනු ලබන ප්‍රාර්ථනාවත්. මොනතරම් අවිියෝජනීය ලෙස සම්බන්ධ වෙනවද කියන කාරණය මතු කරන්නට අවශ්‍ය දහම් කත්thාවක් අද දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. සැබවින්ම මේ දහම් කත්thාව අප සම්මා සම්බුද්ධ සාසනයේ, අග්‍රස් ්‍රාවිකාාවක් ව උපපලවන්නා රහත් උත්තමාවියගේ ජීවිත කත්ාවයි මෙ උතුම් බනකත්හාාවෙන් කියාදෙන්ට බලාපොරොත්තුවන්නේ සංසාරයේ ස්වභාවයදැනගන්නත් සංවේගයක්ත් ඇතිකරගන්නත් පින්බර ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වන ආකාරය පසක් කරගන්නටත් අපේ ජීවිතයට පින්ටැස්කර ගැනීම පිණිස දෙැවැන්ත සවියක් ලබාගන්නටත් මේ කත්හාාව මහෝපකාර වෙනවා. උපपලවන්නා රහත් උත්තමාවියට ඒ නම ලැබුණේම හරියට මහනිල් මලේ පැහැෙන් යुक्ත ලස්සන රූපයක් ලැබिච්ච නිසා උपල් මලේ පැහැයන්නුතු ලස්සන රූපයක් ලබුණ උපලවන්න මේ සම්බුද්ධ සාසනහි කීර්ති ධර උත්තමාාවයක් ලෙස බොහම ප්‍රසිද්ධියයට පත් වना ඉතින්නේ උත්තමාවිය ඒ අග්‍ර ස්්‍රාවිකා පදවිය ලබන්නට දිමත් රහත් උත්තමාවයන් අතර, අග්‍රස්ථාන යම් බුදුසුනක ලැබිය යුතුයි කියන මේ ප්‍රාර්ථනාව ඇය පිහිටෙව්වේ මහාකල්ප ලක්‍ෂයකට එහ පැත්තෙ යුගයක පදමුත්තර බුදුරජාණන් වහන්සගේ කාලේ. පදමුත්තර බුදුරජාණන් වහන්සේ මේලෝකට පහළවෙලා අමා දහම් දේශනා කරන කාලේ, මේ උත්තමාවිය මේ උපලවන්නායදා තරුණ කුමාරිකාවක් ලෙස පදමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත ගමන් කලා අමා දහම් ඇසීම පිණිස. ඒ බනදේශනා කරන බනමඩුවෙද්දී පදමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ ශාසනයෙහි එක්තරා උත්තමාාවියකට අග්‍රස්්‍රාවක තනතුර ප්‍රධානිය කලාා මගේ මේ බුද්ධ සාසනයේ ඉර්දිමත් භික්‍ෂුණණෙන් අතර මෙන මේ භික්‍ෂණී අග්‍රයි කියන තනතුර එදා පදමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා භික්ෂුණියකට ලැබුණා මේ සිදුවීම දුටු මේ උපලවන්නාට එදා හිතුන මමත් මතු සම්බුද්ධ ශාසනයක මෙබඳු ඌම පදවයක් ලබන්ට ඕන එබගේ පදවයක් බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් ලැබෙනකොට ඒක ආශ්චරයමත්තුූ මංගල්ලයක් දෙවිය ෝ බ්‍රහක්මයෝ රැස්වෙලා අහස්කුස සිසාරා සිටින මහතග ්‍රාජරාජ මහාමාත්‍යවරු ඉදිරියේ තමයි, ඒ උතුම් තරාජරාජ මහාමාත්‍යවරුඒවගේ ම රහත් උත්තම උත්තමාවියන් විශාල පිරිසක් ඉදිරිය තමයි ඒ උතුම් තනතුර ලැබෙන්නේ. ඉතින් ඒක මහා සැන කෙලියක් වගේ මංගල්ලයක් වගේ විරාග උතුමන් මැද ඒ උත්තමාාවයට පිදුම් ලැබිච්චාවස්ථාව. ඉතින් ඒ දුටු මේ උප්පලවන්නාගේ හිතේ ඒ අදහස බොහම ගැඹුරින් පහළ වෙලා. බොෝ පින්ටැස් කරලා දානාදී පාරමිතා සම්පාධනය කරමින් ඒ බුද්ධ සාාසනයේ බහෝම ගැඹුරින් ඒ ප්‍රාර්ථනාව හදවතය පිහිටුවා ගත්තා. පදමුත්තර බුදුරජාණන් වහන්සේත් ඒ පිළිබඳව නියත විවරණයක් ලබාදුන්න ඔබ යම් ප්‍රාර්ථනාවක් සිද්ධ කලානම් බුදුරජාණන් වහන්සේ තුළු මහා රහතන් වහන්සේලාට දන්පැන් පූජා කරලා මීට මහාකල්ප ලක්ෂයක් ඇවෑමෙන් පහළ වන ගෞතම බුදුරජාණන් වහන්සගේ ශාසනෙහි ඔබ පැතුූ පිවිතුරු තනතුර ඔබටඒ කාන්තෙන් ලැබෙනවා කියලා ඉතින් එයින් බොහෝම සතුටට පත් මේ උප්පලවන්නා උත්තමාාවය එजीීවිතයෙන් පස්සෙන් දිව්‍යලෝක පදිලා මහා කල්ප ලක්ෂයක් පුරාවටම දුुගතියක නොවැටී සුගතියෙන් සුගතිී පදනා මේ මහා භද්ද්‍රකල්පය තුන්වනුව පහල වූ කාශප බුදුරජාණන් වහන්සේගේ කාලි බරණැස් නගරයේකිකී මහා රජතුමාගේ නැගනයක් ලෙස ඉපදිලා අවුරුදු විසි දාහක් බ්‍රහ්මචරියාව පුරුදු කලා. ඒවි තරක් නෙමවෙයි ඒ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මහා සංඝාවාසයක් පිරිවෙනක් සේනාසනයක් හදල පූජා කලා. ඒ පින් බලයත් ඇතු නැවතමේ උත්තමාාවිය දිව්‍යලෝක ඉපදුනා. දිව්‍යලෝක ඉපදිලා කාශභ බුදුරජාණන් වහන්සේ පිරිනිබන් වැඩියට පස්සි කාලෙ. දිව්‍යලෝක ඉපදිලා. නනතුරුව නැවතවතාවක් මනුසලෝකේපදුනම් මනුසලෝක ඉපදුනේ සියතින්ම කර්මාන්ත කරලා ජීවත්වන එක්තරා පවුලක. ඉතින් මේ කුමාරිකාව වැඩිවියට පත්වෙලා කර්මාන්තය සඳහා යන අතර මග තියෙනවා සුවිශාල විලා. මේ විලේ තියනම මනාව පිපිච්ච බොහෝම සුවදැති නෙළුම්මල්. ඉතින්නේ නෙළුම්මල් අතර බොහොම විශාල නෙළුම්මලක් දකලා මේ කුමාරිකාවේ නෙළුම්මල් කඩාගත්තා. ෙම් අල කඩාගෙන තම නිවසට ඇවිල්ල හැල් සහල් වලින් විළඳ සකස්කඩා විළඳ පන්සීයක් පමණ සකස් කරලා ඉන්න වෙලාවක එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් අහසින් වැඩම කලා ඇය සිටින ප්‍රදේශයට අන්නේ වෙලාවෙ බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ සකස් කරපු විළඳ ටික පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජ කරලා පාත්‍රයේ වැසෙනසේ අර නෙළුම්මල යටිකුරු කරලා තැබෝ නෙළම්මලින් පාත්‍රේ වැහවා පාත්‍රේ වහල බොහෝම සතුටට පත්වෙලා වන්දනා කලා හැබැයි ඇයට සිතුවිල්ලක් පහල වනා පබ්බජිතානාම පු්පේෙන් අනත්තිකා අහම් පුප්හං ගහෙත්වා පිලන්දිස්සාමි මේ පැවිද්ධන්ට නෙළුම්මල්වලින් ප්‍රයෝජනයක් නෑ එනිසා මම මේ මලාරගෙන පැළදගන්ටෝන ඇ ඒ සිතුවිල්ෙන් යුතුව ඒ මල්ල නැවත අරගෙන කල්පනා කරනවා මේ පසේ බුදුරජාණන් වහන්සේට නෙළුම්මල වුවමනා නැත්නම් නොගෙන ඉන්න තිබුණ. නිළුම්මල පෝජා කරද්දිී ඒ ඉවසාසිටියේ නිෙළුම්මල අවශ්‍ය නිසාමයි කියලා නැවතවතාවක් සමාව අරගෙනே නෙළුම්මල පෝජ කලා ඉතින් පූජ කරලා මේ කුමාරිකාව ප්‍රාර්ථනාවක් කලා මොකක්ද පාර්ථනාව भන්ත இමේසම් මේ ලාජානා නිසන්දේන ලාජ ගණනාය පුත්තා அස්සු ස්වාමීණ මමාද விළඳ පෝජා කලා මෙතන පන්සීයක් පමණතියෙනවා விළඳ. විළද පූජා කරපු පின்බලයෙන් விළඳ ගණනාවට මට පුත්‍රයන් ලැබේවාක න්න ප්‍රාර්ථනාවක් කලා ඒවගම ප්‍රාර්ථනාවක් කලා පதுමපු පස නිසන්දේන නිத்த නිබ්බඨානි පදීදේ පදමපු් පං උට්ටහතු මේ නෙළුම්මල මම පූජා කලා මේ නෙළුම්මල පූජා කරපු පිනෙන් ... පදින උපදින තැන මා පියවරක් තබනවාර්යක් පාසා මහපොළුව පලාගෙන නෙළුම්මල් මතුවෙන්ටෝනි මගේ පාදේ පිළිගන්න දැංවන්න ප්‍රාර්ථනාවක් කලා බලන්න මේ ප්‍රාර්ථනාව තුමියේගේ කැමැත්තානුව, සිද්ධවෙච්ච ප්‍රර්ථනාවක්. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාර්ථනාව දෙෙස බලල්ලා ඒෂ්ට දේවාකෙල් ආශිරුවාද කරලා අහස්කුසට පැනනැගිලා ගන්ධමාධන පර්වතයට වැඩම කරලා ඒ ගන්ධමාධන පරවතය පසේ බුදුරජාණන් වහන්සේලා. ඇතුළුවන තැන ප්‍රධාන දොරටුව සමීපයේ මේ නිළුම්මල් පාපිස්නාවක් ලෙස තැන්පත් කලා ඉතින් මේ විදිට මේ ජීවිතේ පින්ටස් කරපුයේ උත්තමාව ඒ ජීවිතෙන් පස්සේ නැවතවතාවක් දිව්‍යලෝක ඉපදුණා. දිව්‍යලෝක උපන්නාට පස්සේ පියවරක් තබන වාර්යක් පාසා නිෙළුම් මල් පිපෙනවා. දදිව්‍යලෝක අම්ප්‍රදේශ කරන ගමන් කරන සෑම තැනකම නිළුම් මල්පිපෙනවා. ඉතින් දිව්‍යලෝකෙ සෑහෙන කාලයක් සැප සම්පත් විින්ධනය කරලා නැවතවතාවක් ඇය ඉපදනාා එක්තරා මහා බනාන්තරයක් මැදතිබුණ සුවිශාල පොකුණක නෙළුම් ගැබක ඇය පහලවනා ඕපපාතිකවයි පහලවුුණේ නෙළුම් ගැබෑ තුළි දිවලෝකෙන් චවතවෙලා පහළ වෙලා ඉන්න කොට, ඒ සමීපේඉන්නවා මොහොම බලබත් තාපස කෙනෙක් උදෑසෙන කාලෙමි තාපසතුමා මේ පොකුණට බැහැලා අත්පා මුහුණ දෝවනය කරගන්න මුහොතති දැක් නෙළුම් ිලේතියෙන සෑම නෙලුම් මලක්ම පිපිල තියෙනවා නමුත් එක නෙළුම් අලක් තියන බොහම විසාාලයි. පිපිලනෑ. මේකට යම් හේතුවක් තිබිය යුතුයේ කියලා. මේ තාපසතුමා මේ විල්තෙරේ තරමක් දුරට ඇවිදගෙන ගිහිල්. මේ මහා නෙළුම් කැකුලට අත්තතියෙනකොටටම විකසිත වුණා. පිකසිත වෙලා බලනකොට. අත්තරම් පිළිමයක් වගේ මේ කුමාරිකාව මේ නිෙළුම්මල ඇතුළි වැඩයිඉන්නවා. මේ තාපසතුමාට මේ කුමාරිකාව දකිනකොටම පුදුමාකාර දරු සෙනහසක් ඇතිවුනාා. ඉතින් මේ දරු සෙනයස සමගින්, ඒ නෙළුම්මල්ල එහෙමම නෙලාගෙන මේ කුමාරිකාව සමග, තාපසාරාමේයට ඔසවාගෙන ඇවිල්ල නෙළුම්මල මත මේ කුමාරිකාාව තැබුවා. අතස්සා පුඤ්ඥානු භාාවීන් අගුට්ටකේ කියීරන් නිබත්ති. ඒ කුමාරිකාවගේ පින් බලයට ඇගිල්ලෙන් කිරි පහල වන. ඇඟිල්ල කටේතියෙනකොට ඒ ඇගිල්ලෙන් කිරියෙනම කුස පිරෙන බලන්න පිින්වතුන්ගේ පුුණ්ඥමය ප්‍රාර්ථනාව නිිෂ්ඨ සිදධ වන ආකාරය. ඉතින් නිතාපසතුමාට පුදමාකාර දරු සෙනහසක් දැන් මේ කුමාරිකා පිළි බඳ ඇති වෙලා තියන්නේ. එක නිුම්මලක් පරවෙනකොට තව නිළුම්මලක් අරඇවිල මේ කුමාරිකාාවේ නිෙළුම්මල මත තමයි තබන්නේ කරත්තරෝධයක් වගේ කාලෙ නිළුම්මල් වල ප්‍රමාණය. ක්‍රමාණු කූලො මේ කුමාරිකාාව උස් මහත් වෙලා හැදෙනකොට කුංකුම රාසිවී අස්සා ශරීරවන්නෝූ හෝති. හරියට කොකුම් රාසියක් වගේ බොහෝම වර්ණපත්තො මේ කුමාරිකාවගේ ශරීරයේ බබලන්න පටන් ගත්තා.සා අපපත්තා දේබවන්නම් අතික්කන්තා මානුස වන්නම්. මනුසලෝකි ඇයහා සමාන කිසිම කුමාරිකාවක් හිටියෙන. ශරීරයෙන් රැස්විහිදෙනවා. තාපසතුමා පළවැල අරංගවිල්ල ඒ කුමාරිකාවට දීලා මේ දෙන්නත්ෙ එක බොහෝම සමගියෙන් පිය සෙනහසින් දියනයක්ය කියන සෙනහසින් කාලෙගෙබෙනකොට. මේ කුමාරිකා උස්මහත්වෙලා දෙමගනක්සිී මුළු වනාන්තරීමම සෝභමාන කලා. ඉතින් දසක්දාම තාපසතුමා පළවැල නිලාගෙනන්න ගිය වෙලාවෙ එක් තරා වනචරක පුරුසයෙක් ප්‍රදේශය නැවිදගන යන කොට මේ කුමාරිකාව දැක්. දැකල්ලා හෝ කල්පනා කරනවා මනුස්සානංනාාම ඒවං විධං රූපන් නත්ති මිනිස්කාන්තාවකටනම් මේ මගේ ලස්සන රෝපයක් ලැබෙන්න්න හේතුවක් නෑ. මේ දෙවගනක්ද නාගණන්‍යාවක්ද. നത്തം ന ാവയ് വിമസാ ලന്ോണ කියി സങඟില പලාගനിന്ന කොට് താපසතුമാ പലവല നിലാගനබ මේ ദൂകുമാരിക്കാබ പര ගമන් ක് താപസතුമാട നන්ධനക് പലവലടിക പില അരගന് താപസാരാമി വിල්്ല താപസതമാട് പവൻ സല ്യ പസ്താന കടയുතු ിද്തകാ. ഇത സയ്മ പලාാගന ඉനලා നචරක പു സയതിരനേ කළ മ മിനസ്കമാരികാവ. සමීපේට එලැඹිලා තාපසතුමාට බන්ධනා කලා තාපසතුමා ඔහුට පළවැලල බාදීල බොහොම හොඳින් ආගන්තුක සත්කාර සිද්ධ කළා ඉන් අනතුරවාහනවා තාපසතුමා ඔබ මේ වනාන්තරේම ඉන්න කෙනෙක්ද නැත්තං බරණැස් නගරයට යනවද මම බරණැස් නගරයට යනුව කිව්වා. තාපසතුමා ඉල්ලීමක් කළා මේ කුමාරිකාව ගැන හෝ මේ ප්‍රදේශය ගැන හෝ කාටවත් දැනුම් නොදෙනවනං ොම හොඳයි කිසිස කෙනෙකට කියන්න පා කියලා නමුත් මේ වනචරක පුරුසයා තාපසතුමාට බොරු පොරොන්දුවක් ලබාදුන්නේ. රනැස් නගරයට ඇවිල්ල රජ මාලිගාවට ගහිලා රජතුමා හම්බවුනා. රජතුමා හම්බ වෙලා ජතුමාටකිවවා මහ රජතුමන පබ්බත පාදිී අච්චරියන් ඉටි රතනන් දිි ස්වාගතෝමි මම මේ බරනැස් නගර සාමන්තයේ පිහිටි මහ වනාන්තරේ එක්තරාවිල් තෙරක තාපසාරාමයක බබලන සෝභමාන රූපයක් ධරන දෙවගනක් සේ දැකුම් කළු වූ කුමාරිකාාවක් දැකලයි ආවේ ඔබවහන්සේට දැනුම් දෙන්න. හජතුමාට මේ කතාව එහෙනකොටම පුදුමාකාර ආදරයක් සෙනහසක් ඇතිව වුණා විශාල සිවරඟ සෙනගක් පිරිිවරාගෙන මේ වනචරකයාගෙන් මාර්ග විමසමින් මේ වනාන්තරයට ඇතුළුවෙලා තාපසාරාමේයට ගිහිල තාපසතුමාට වන්දනා කරලා ප්‍රැගෙනගියපු පිරිකරවස්තුෝන් පෝජා කරලා බන්තේ එමස්මිින්ටහානයකින් කරෝම ගමිස්සාම. ස්වාමීණය ඔබහන්සමේ වනාන්තරේ මොකක්ද කරන්න. අපි යම අපේ රාජධානයට ක ආරාධනා කළ. තාපසතුමා ප්‍රතික්ෂේප කළ. ඊට පසදැම්මේ රදතුමා විමසනම අයස්පන සමීපය විසභාග පරිසාත්දේ. තාපසතුමනි මේ ආශ්‍රමේ කිසියම් ුමාරිකාාවක් එහෙම ඉන්නවද අන්නේ වෙලාවෙ දැන් තාපසතුමාවබෝධ කලා එහනම් වනචරක පුරුසයාවෙෙසේ මේසිියල්ල දැනුම්දී ලායි තියෙන්නේ ඒ වෙලාවෙේ තාපසතුමාකිව්ම ඕ මහරජනිි මගේ දියනයක් සිටිනවා ඇතින් මේ කතා පුවත ඒ වෙලාවෙ තාපසතු මා ප්‍රකා හරජ ග ක්. කුමාරිකා ාවක් සිටිනමක් කියල ඒ කතාහපෝ ද රජතුමාට දැනුම් දුන්න. රජතුමා එල්ල මක් කලා හෙනම් තා පපසතුමනි ඒ දෝ කුමාරිකාව මට බාර දෙෙන් මම ඇයව ආරක්ෂා කරන්නම් ඇය බලාගන්නම් ඇයට සීලු සැපසම්පත් ලබා දෙන්නම් තාපසතුමා කැමතිවුුණ තාපසතුමා ඒ කුමාරිකාවට නමතිේලා තිබුණ පදමවතී කියලා. ඉතින් තාපසතුමා අම්ම පදමවතී කියලා කතා කලාමේ කුමාරිකාවට කතා කරන මුොහු තේම ඇය මිනිල තාපසතුමාට වන්දනා කරලා එකත් පසෙක වාඩිියුුණා. තාපසතුමා කියනවා තුවන් අම්ම වයපත්තා ඉමස්මින්ටහානේ රഞ්ඥා දිිට්ඨකාලතෝ පට්හාය වසිතුන් අයුත්තා. ප්‍රඥ්ඥා සද්ධින් ගට්ට දියනයනි දැන් ඔබ සුදු සුවයිසට පත් වෙලා ඉන්නේ මේ ඔබට මේ තාපසාරාමේ තනයමින්න්න අමාරුයි එනිසාමේ රජතුමාත් එක්ක යන්න කියලා කිව්වා. මේ කුමාරිකාව මුොහොම සෝකේයට පත් වෙලා හඬල බැලපිලා තාපසතුමාගේ ඉල්ලීමට කැමතිවුුණ. ඉතින් ඒ වෙලාවේදීම මහ රජතුමා විශාල රත්තරං ගොඩක් මැද මේ කුමාරිකාව වඩා හිදුවල අභිශේකගන්වලා. අග විිසවල්ලෙස රජතුමාගේ අභිෂේකගන්වල විසාාර පෙරහරකින් බරණැස් නගරයට කැඳවාගෙන ගියා. මේ කුමාරිකාව තබන තබන පියවටට මහපොළවෙ නෙලුම්මතුව වෙනවා. ඒක හරි ආස්්චරයමත්. ඉතින් දැං රජමාලිගාවට කැඳවාගෙන ගියාට පස්ස මෙතෙක්කල් නොදුටු මේ ආශස් චරය දැකපු. ැසුසේලු දෙ නාාවම මවිතයට පුදුමයට පත්තු වනා. ඒ වෙනකොට රජතුමාගේ ඇබිසෝවරු පන්සීයක් පමණ හිටිය ඒ හැම දෙනාටමත් වඩා රජතුමා බොහෝම සැනයසින් ආදරයෙන් දරුවන්ට කුසගින්න හැදෙනකොට ඇඟිල්ල කටටයනවා එයින්ම කුසපිරෙනවා. මේ පහළවෙලායින පන්සය දෙනාම මහා පුුණ්්‍යවන්තයෝ පන්සිීය දෙනෙ. එනිසා ඒ අය මේ ජීවිතේ කිසිසේත්ම ජීවිතක්ෂයට පත්වයෙනෑ මහා පින් ඇතිවයි පහළ වෙලාතියෙන්නේෙ. සේ බුදුදබවල ැබීම පිනිසයි මේ සේලු දෙනාම මෙෙසෙන් නිපදිලා ඉන්නේ. ඉතින් පදමුුවතිී දේවයට සිහිකල්පනාව ආාවට පස්ස කෝමගේ දරුවවා කියලාහනකොට අරල් ලී ගැටය පෙන්න්නවා. ඉක්මනින් පළල බලන්නකිව ඒදාසියන්ට, පල බන්න කකට කිසියක් නෑ හැෙන ඉක්මනිීමම පුච්චලදාාන්න කිව්වා. දේවිය කල්පන කලා මට ලැජ්වක් නනිදාවක් එන්න කලින් මේ සිදුවීම වසාදමන්නට ඕන කියලා. ඉතින් ඔය වෙනකොට මහරජතුමා යුද්ධේ දිනලා ම ගේ යට පැම රගම කර කි දේ ෑන් හන්සේ අපිකේ ද පිළිගත් ෑන මනු කා න්තාවක් නෙම කියලන අපිකිව්ේ ත් බ පිගತ මේ දමුවති දේවිය මේ ය පෙරේද දරු ප්‍රසූතියක් සිද්ධ කලා ඇයට පහලනේ ලී ගටයක්තිවා. දරුවෙක් නෙවෙ ටයක් පහේ. ඉන් මේ ආරචිය මගම රජතුමා බොහොම කලබලීට පත් වෙලා හිතුවා එහෙනම් ඒකාන්තේම අමනුස්්‍ය ජාතිකා භවිසතිමේ මේ අමනුස්්‍යකාන්තාවක් වෙන්න පුළුවන් කියලා රජමාලිගාවෙන් බැහැරට යන්න අනකලා දැම්මේ දේවියට කාත්කෞරුවන් ැතිවුණනා. ඒ තනියීමම රජමාලිගාවන් එලියට බැස්ස. ඒ වෙන කොට ගේ ශරීර වරණය අතුරු දන්නුනාා. ඒ වගේ මාරය තබන තබන පියවරක් පාසා මල්පි පෙනකත් නතරව වුණා. දැන් සාමාන්‍ය කාන්තාවක්සේ මහමගේ ඇවිදගෙනයන කොට ඒ නගරේමෙක් තරා දුප්පත් වයසක කාන්තාවක් දැක්ක. දැකලා දරු සෙනහ සඇති වෙලා මේ දේවියය. ම ැ ගෙන හිල්ල ෑම බීම දීල පෝෂණය කලා ඉතින් ර ිසෝවර පන්සීය දෙන බොහම කൂට ಉපක්‍රමයක් යොදන තිබුණ අර දරුව පන්සිීය දෙනා රදතුමාට මන ගස්වන්නට. දේවයන් වහන්සේ ුද්ධට ගයාට පස්සේ අපි ාරයක්ക്കුණ මේ බරනැස් නගරයේ සමීපෙන් ගලාගෙනයන ගංගා නදයේ සිටින දේවතාවට යුද්ධෙ දිනල ආවට පස්සේ පූජාවක් කරනවා කියලා. අපි ඒ පූජාවට ගංගාවට යමු. පිසාාල යුද බලෑනයක් ඇඳවාගෙන ආරක්ෂා ඇතුව ගංගාවට ගිහිල්ල ඒ පූජාව සිද්ධ කරන්න පටන් ගත්තා. ඉතින්නේ ගංගාව පහලින් බොහොම දිගට ශක්තිමත් දැලක් එලල තමයි. රජතුමා ඒ උදක පූජාව සඳහා ගංගාවට බැස්සසිේ. ඒ අත අර ිසෝවරු තමන්ගේ චරපුරු සයන් යොදවල අර කරඩු පන්සයක් ඇතුළේ තැන් පත් කරල ඉන්න කුමාරවරු ගංගාවට ඉහලින් ගගට දමන්නට තීරණය කලා. එතකොට ගංගේ වතුරාතරින් පාවෙල ඇවිල්ල, මේ ගංගාවෙල තියෙන දැලේ පැටල්ලුනනාම ජතුමා ඒසිල්ල ෙන්ෙනවාගෙන විවර කැල්ල බලනොට න්න කුමාරවරු කියලා හජතුමා පුදුමයට පත්කරවීමයි මේ බිසෝවරුන්ගේ ේක්ෂාව බවට පත්තුනේ. සසිියල්ල. ඒ විදිහට සිද්ද වනාා ජතුමා උදක පූජාව සිද්ධ කරල්ලා ගොඩැවිල්ල පනවනලද රාජාසනයේ වාඩිියුණ. වාඩියවනාට පස්ස අඩ දැලේ පැටලිලා තියෙනවා කියලා ඒ කනු පන්සියම රජතුමා වෙත ගෙනවා. රජතුමා විමසවා කින්තාතා කරන්්ඩකේසු. දරුවනි මේ කරඩුවල මොනොවදතියෙන්. අන්නේ වෙලාවේ නජානම දේව දේවයන්හ සපිදන්නේනෑැකිව්වා. අන්නේ රජතුමාගේ ආඥාවෙන් මේ හැම කණඩුවක්ම. රජතුමා ඉදිරියේ විවර කලා. ඒ වෙනකොට සක්දවු රජතුමා මේ සත්‍යය සිදුවීම රජතුමාට ඇඟවීම පිණිස මේ සෑම කරඩුවකම එක්තරා සටහනක් තැබවා. මකක්ද සටහන ඉම කුමාරා පදමුුවතියා කුත්තිම්මි නිබ්බත්තා. බාරානසී රං්ෝ පුත්තා. මේ සීලු දෙනාම පදමුවතිය දේවියගේ දරුවන්. අතනේ පදමුවතියා සපත්්‍යෝ පංච සතා යිත්‍යියෝ, කණ්ඩකේ සුපක්්‍ය පිත්වා. උදගේෙක ඉපෙන්සු රාජා යිමං කාරණන් ජනාතු. පදමුවති දේවයට සතුරු වූ මේ පන්සීයක් බිසෝවරු කල් ඇතිවම මේ දරුවෝ පැහරාරගෙන කරඩුවල හිඳුවල්ල මේ විදියට ගගට දැම්මා. රජතුමා මේ කාරණය දැනගනීවා කියලා මේ හැම කර්ඩුව එක ලියලතැබුව. රජතුමාට විතරයි දැම්ම අකරු පේන වෙන කාටවත් බේන්න. රජතුමා එකින්න්න එක කියවා බැලු එකෙන් එක කියවා බලලා මේ කරණ්ඩුුවතල ප්‍රධාන කරණ්ඩුවේ හිටපු. ග නම මයි හ පදම කුමාරය. ඉතින් මහ පදම කුමාරත් වඩාගෙන රජතුමා මහයානාව කනැග සෙස කമමාරවරුත් රාජ පුරුසයන් විසි മොහෝම ගෞරුවෙන් වඩා හිඳවාගෙන ආරක්ෂ සහිතව පජමාලි ගව බල මහ පෙරහැරක්සේ වැඩම කලා ගමන් කලා. න් අනතුරුව ඇතකුගේ පිටේ දහසින් බැඳිපියල්ලක් තබල අන බෙරයක් යවව පදමුවති දේවිය, කොහේ හෝ ඉන්නවනං පමවතිී දේවිය හොයා දෙන්න. මුවවතිී දේවිය ගැන දන්න කෙනෙක්කින්නවන පදුමුවතිී දේවී හොයලා දීලා මේ දහසින් බැඳිපියල්ල ගනීවා කියලා. ඉතින් මේ වෙනකොට පදමුවතිී දේවිය බොහම දුකසේන කල්ගෙවන්නේ එතුමියයට හවුුණ. එතුමිය තමාව පෝෂණය කරන මහළු කාන්තාව කිව්වා අම්ම ගිහිල්ල අර දහසින් බැඳදිි පියල්ල ගන්න. ඒ වෙලාවෙ මේ මහලු කාන්තාව කියවා දියනියන ඒම කරන්න බෑ මම පදමවතිී දේවිය දන්නෙ නෑකි්වා. ඔබ කියන්න මගේ දියනිය පදමවතී දේවිය දන්නවා කියලා. ඉතින් මේ මහලු කාන්තාව වෙන දෙයක් වේවා කියලා. මේ අනෙර කරවන් ඉදිරියට හිලා දහසින් බැදදිි පියල් අතට ගත්තා. ඇහුව ඔබ දන්නවද පදතුුවවති දේවිය. ඕ ගේ දියනිය පදමවතිී දේවිය දන්නමකිව්වා. මේ රාජ පුරසියෝ බොහෝම තකකානයක් වේගේන්නේෙ නිවසටගිහිල්ල බල්න්නකොට පදමවතිී දේවිය කියලා හඳුනා ගත්තා හඳුනාගෙන දනින් වැටිලා එතුමියයට වන්දනා කලා. අදනා කරල කියනව භාරියං වත ඉතියාකම්මං කතං යා ඒවං විදස්සර්ඥෝ, මහේසි සමාන ඒවරූපේ ටානේ නිරාරක්හා වසි මේක බොහොම භාරදූරකාරයක්. ද මාගේ ගි ෝන් හන්සේ වෙලා බඳ තැනක ുස්කර තැනක කිසිදුු ආරක්ෂ ාවක් ැතුව මෙච්චර කාලයක් වාසේ ක ලා කියනෙ බොහොම ുස්කර දෙයක් කියල വේගේ ගිහිල්ල රදතු මාට දැනු ുන්න. රජතු ඒ හොතේ සි ිකාාවක් ව ේ ිය රන් ාව ඩ හිඳ වා ග එන්න කියලා. නමුත් දේව ඒ වෙලා ්‍රකාാස කලා හන් ඒවන්න ගමිස්සාේ ම ඒ විදහට යන්නේන. මම ැ ගෙන ೋ න ටන් රජ ಾಲಿగా දක්වා ಮළ ాతම සරසන්නකිවා. සೀలు නරවැසිಯන්ට දැනනසේ ఉඩವියන් බැදන පాාව ೇಲಲ ಹපසින් සැරසිරි කරಲ පහන් දල්வල விಸතුරවාකාරෙන් සరසల. න් අන තුරුව සලු ආබරන වටිනා වස්್ත්‍ර ාව ත න්ට. එவ்වඇද පැළඳෙනයි මම ගමන් කරාන්නේ. රජතුමා ඒසිියල්ලට අබසර ලබාදුుන්න. මහා පෙරහරකින් පදුමවතී දේවී රජමාලිගාව බලා වඩමවා ගත්ත. ඒ මොහොතේ පටන් අ පමතී දේවියගේ ශරීර වරණය නැවතවතාවක් යහා සුභාවයට පත්තුුණ රැස්වී දෙන්න පටන් ගත්තා. තබන තබන පෙවරක් පාසා එලලතියන පාවඩ පලාගෙන. මහාපියම් මතුවෙන්න්න පටන් ගත්තා. පියුම් මතු වෙලා තමයි දේවියගේ පාපිලිගන්නේ. බලන්නේ විපාකේ පහලවෙච്ച හැටි ම්මිදියකින් රජමාලිගාවෙන් ැහැරකරපු වෙලාවෙෙත් ඇය තබන පේවරක් පාසාපියුම් පිපපුනම් ශරීරෙන් ැ ති හෙ ති නම්. ඒක යට අනතුරක් වවෙන්න හේතුවක් වෙනන අප ්‍රසිද්ධියයේ ඒ දින හිපය සැංගවි ලා සිටන්න ට ඒක බල්පෑමක් වෙනවා. ඇනිසා තම ඒ කුසල විපාක බලයෙන්ම සුදුසු වෙලාවේ ඒ විපාකේ මතුනේ. නියම වෙලාවේ ඒ විපාකේ මතුනේ. ඉතින් මේ වෙන කොට රජතුමා සියලු සිදුවීම දැන් අවබෝධ කර ගැන හමාරයි. රජතුමාගේ සෙස විිසෝවර පන්සිිය දෙනාම කැඳවලා. ුව දේවළ දනින් හිදු වල කිව්වා දපටන් බ ස නාම මේ පමව දේවියගේ දසියන් බවට පත්වෙනවා කියලා ප දේවයේ වෙලාවෙ ප්‍රකාශ කලා කාරණයේ සේනම් දේවයන් වහන්ස මේ සියලු දෙනාමගේ දසියන්බව මුළු නරයේම අනබර කරකුලාවා ප්‍රසිද්ධ කරවකි්වා ඒ මහොතේදීම ප්‍රසිද්ධ කෙවා ප දේවයට මේ සීලු දෙනාම දසියන් බවට පත් කල්ල දුන්න කියලා. අනතුුව දೇ ಹರಿಮ ರಣ ವಂತ ಿසාಾಕಿವ දೇವಯන් හස ಮಾಮ කැමತಿ ಸೀಲು දෙನಮ ದಾಸೀ ಭාವೇ නිಿಧහಸ කරන්නට ಡ තුಮಾಿುವ ඒක බೇ ಕැತ್ತ. ತ ೇಮತ ඒ ಸೀಲು නාಮ දಾಸಿ ಭಹವೇ නිಿ හಸ ක නැමತ ಅනಬೇರಕರುವು ොುලා ಪ දೇವಯವಿසිಿ ದಾಸಿಯන් ಭವ ಪත්್ කරಲ ದීපුು. සියಲ ಿ ර ంట නි හසಸ බා න්න නැබත ්‍රකෘති ස්್థානයේ පහිටෙvවා කියන මේ පනිවිඩත් මුළු නගරයේම ప్්‍රසිಿද්ධ කලා. බලන්නේ ප දේ ිය නුවනින් කටයුතු කරපු කාර, එහෙම කටයුතු කරලා ඒ පුද್ಕುಮಾರವ පන්ಸසිಯ දෙනාගෙන් ප්‍රධාන ොತ್కు ಮರయ ම ಪದಮ කුಮಾර දೇවින් හන්සේಗ ంඟට ಆරගෙන ಸುకుಮಾරර අර ේවිරంంటට ාරදුන්න හොඳයටට පೋෂ ණ කරන්න කියලා. ඉතින් මේ කුමාරවරු රාජ ඉරිදියෙන්, රාජ ප්‍රාතිහාරයෙන් බොහෝම සැපට හැදුන මේ කුමාරවරුන්ට අවශ්‍යකන සියලු සැපසම්පත් රජතුමාවිසින් නොමසුරව ලබාදුන් නදැම් කුමාරවරු ස්මහත් වෙලා අවුරුදු දාසේක කාලිට පැමිණෙනකොට, බ්‍රහ්ම කුමාරවරු වගේ මුළු රාජ මාලිගෞම සෝභමානයි. හැබැයි හරීම සාන්තයි සංවරයි, බ්‍රහ්ම කුමාරවරු ටිකක් ඉන්නවා වගේ. පදමවතියේ දේවීට අප්‍රමාණ සතුට. ඉතින් දසක්දාම කුමාරුවරු පන්සයේ දෙනාම තාජකය උද්‍යානය තියෙනවා මහාවිලා අන්නේ විලට ගියා ජලක්‍රීඩා කිරීම පිණිස. ඉතින් මේ විලට ගිහිල්ල බලාගෙන ඉන්නකොට මේ කුමාරවරුන්ට දැකගන්න ලැබුණා මේ නෙළුම් ිලේතිෙන් ඇතැම් නෙළුම්මල් පරවෙලා පෙතිහැලිල්ල එහෙමම බතුර ඇතුළට පාප වෙලා තියෙනවා. ඉතින් මේ කුමාරුවවරුන්ට සිතුවිල්ලක් පහලවෙනවා මේ අනුපාදින්නක ඕ බාහිර, චේතනික දේවල් පවා ජරාවට පත්වෙනවා අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. පිපිල තිබിච් මල්නේද මේ පරවෙලා යන්නේ ආන්‍ය සිතුවිල් ඇතිවෙනකොටම මේ කුමාරවරුන්ට ඥානය පහලව වනා එහනම් මේ ශරීරත් දැන් රත්තරම්පාටින් බැබලුවාට දවසක ජරාවට පත්වෙනවා කෙසිදේ යනවා හමරැලිබැටෙනවා එහෙනං. ජාති ජර්‍යාදි මරණවලින් යුක්තයි මේේ ජීවිතය කියලා සංවේගේ පහල වනාා. ඒත් සමගම අනිත්‍ය සංඥාව පහල වනා. පෙරපාරමිතා පුොරලා තිබ්බ නිසා ්‍යයාාසංක්‍ය කල්පලක්ෂයක් මේ කුමාර්ුවරු හැම දෙනාම හිටි වනක්ම පසේබුදුබවට පත්ව වනා. පසේබුදුබවට පත් වෙලා සේලු දෙනාම. ඒ නෙළු ිලේතිබුණ හොඳට පිපිලා තියෙන. නෙළුම් ල් ත පරයන්කයක් බැඳගෙනන හැම දෙනාම වාඩියුුණ. දැන් මේ රාජක උද්‍යාන ආරක්ෂාවටන රාජ පුරුසියන් ඇවිල්ල බැලවා මේ කුමාරවරු බොහම ප්‍රමාාදයි. රජතු මාට ග හිල්ල කව්වා දේවයන් මහන්ස කුමාරවරු බොහොම ප්‍රමාදයි, හැම කුමාරයෙක් නෙළුම් ගැබකට වෙලා වාඩි වෙලා ඉන්නව කතාකලාට එන්නේ නෑ. බැලවරජ තුමාකි්වා කුමාරවරුන්ට ැමතිසේ ඉන්නද දෙන්න කි සිම කරදරයක් කරන්නපා. රෑලි වෙනකම් බද්ධ පරියංකයක් බැඳගෙන මේ පසේ බුදුරජාණන් වහන්සල පන්සීය දෙන ධ්‍යානු සුව විදිිනවාව සමාපත්්‍ය සුව විඳනවා. ඉතින් ඉරවදාවනාට පස්සේ දේවා வேලන්ජානාතහ රාජ පුරෂයෝගිහිල්ලකිව දේවයන් වහන්සේලා

අපි රජකුමමාර බරු නෙමේ අපි පසේ බුදුරජාණන් වහන්සේලා කියල මේ පසේ බුදුරජාණන් වහන්සේල ප්‍රකාශ කලා ඒ වෙලා වි රාජ පුරෂයෝ කියනවා අයියාතුම් මේ භාරියන් කහංකත් හෙත දේවයන් වහන්සේලා බොහෝම ගැම්බුරු කතාාවක් කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා හොම නෙමේ පසේ බුදුරජාණන් වහන්සේලා හිස මුඩු කරලා සංගලසිවරු පරවාගෙන පාත්‍රයක් ධරමින් තමයි වැඩන්නේ මේ කතාව ඇහෙන කොටම පසේ බුදුරජාණන් මහන්සේලා. තමන්ගේ අතින් තමන්ගේ හිස පාමාර්ෂය කරල බලන කොටම ෙසිරවුල තුර දන්වෙලා ඉරිදිියෙන් ලැබ්ච සරු පෙරවෙලා පාතා අතැතිව මේ නෙළුම්මල්වල බද්ධ පරිියන්කෙන් දැන් වැඩඉන්නවා. ඒ මහොතේදීම සියලු පසේබුදුරජාණන් මහන්සේලා. අහස්කුසට පැනනැගලා සලු දෙනාගේ සාධකාර මධ්‍යයේ, සු දෙනා මවිතයට පත් කල්ලා ගන්ද මාදන පරවතයට. හසින් වැඩම කළ ඉතින් මේ සිදුවීම ආරංචි වුණ පදුමවති දේවියයට හම් බෞුපපුත්තාහොත්වා නිිප්පුත්තාජාතා බෝ දරුව මට හිටිය දැම්මට එක් එකම දරුවෙක්වත් නැතිවුණා කියල මේ සෝකයෙන් නැතුමිය ලයපැලි කළුරිය කලා බලන්න විෂ්ට ච හැට ඒදා පසේ ුදුරජාණන් වහන්සේට විළඳ පන්සීයක් පෝජා කරල නෙළුම් මලක් පෝජා කරල තබපු ප්‍රාර්ථනාව ඒ කාත විෂ්ට සිද්ධවෝන. කෞදම අපේ බුද්ධ සාසන. අග්‍ර ශ්‍රාවිකාාවක් වූ උපපලවන්න උත්තමාාවේ බලන්න සංසාර්ගමනෙ පසේ බුදුවරු කී දෙනෙක් බිහි කරලා තියෙනමද. එනිසාම ඔව්වාහගෙනන්න අම්මලා තාත්වල කල්පනාමට ගන්ටෝන සංසාරගමන. බොහෝ දරුවන් බිහි කරන්නට ඇති. ඒ දරුවන් අතරින් . ඇතැම් කෙනෙක් සෝවාන් වෙලා සකදාගාමි අනාගාමි මහරහත්වෙලා. ඇතැම් කෙනෙක් පසේ බුදුවවලබල සංසාර්දුකින් අතමිදිින්ට ඇති. නැොත් අපිහමැ දෙෙනම තාම මේ සංසාර් ගමනි ඉපිදදිරා මැරේ යන දුක්කිිත ගමනක යෙදිලා ඉන්නම. අන්නේ සංවේගයයි මේ කත්හාාවෙන් නුපදවා ගටඕන. ඉතින් මේ පදමුවති දේබිය ලයි පැලි කලුරිය කරලා ඉන් අනතුරුව රජගහනුවර එක්තරා පෞලක පදනා. පෞලක ඉපදිලා වැඩිවියයට පත්වෙලා විවාහ ජීවිතේකට පත්තුනාා. විවාහ ජීවිතයකට පත්වෙලා. තමන්ගි සැමයා කුඹර වැඩ කරනවා මේ කුමර වැඩ කරන තැනට කැඳ කැවිලි ආදීදේ රැගෙනයන ගමනේදී මේ දේවයට පෙනීගියා අහසින් පසේ බුදුරජාණන් වහන්සල් අට නමක් වඩිනවා. ඉතින් දුවගෙන ගිල්ල කිව මංගේ ස්වාමයායට අන්න පසේ බුදුරජාණන් වහන්සේලා වඩිනවා. ඒතේ නිමන්තෙප්පා බෝජෙස්සාම, අපි ආරාධනා කරමු ආරාධනා කරල දානෙ පෝජා කරමු දැම්ම පසේ බදුරජාණන් වහන්සේලා කෞද අර පදමුවතිී දේවියගි පුත් කුමමාරරු. අමට පිහිට වෙන්න පෙරජීවිතයේ මෞතුමියයට පිහිට වෙන්න තමයි මෙහස්කුසින් වඩින්න. ඉති නේ වෙලාබේ ඒ ස්වාමියයා කියනවා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා නෙවෙයි සමන සකනානාමේතේ අ්‍යත්තාාපි ඒවන් චරන්ති නෑ ඒතේ පච්චේක බුද්ධා ඒ පසේබුදුවරු නෙවෙයි ඒ ශ්‍රමණ සකුණ කියන පක්ෂිවර්ග යකිවවා. දවවින් වහන්සේකිව නෑනෑඒ පසේ බුදුරජාණන් වහන්සේලා ඒ අත්තයටට මේ පසේ බුදුරජාණන් වහන්සේලා අහසින් බිමට වැඩම කලා පැඩමකරප මොහොතේදී මේ දේවිය පසේ බුදුරජාණන් වහන්සල සරු දෙනාටම කැවිලි පෙබිලි සහිතව රැගෙනගිය ආහාඩ පූජා කළ ධන පූජා කළ පූජා කරලා ආරාධනා කළ ස්වේපි අටටජන මහිියම් භික්කං ගන්හහ ස්වාමීණී හෙටදවසිත් ස්වාමින් වහන්ස අට දෙනාම මගේ නිමසට වඩින්න ඒ වෙලාබේ පසේ බුදුරජාණන් වහන්සල වදාලා සාධ උපාසිකේ. තබ සක්කාරෝ එත්තකෝව හෝතු. ආසනානිච්ච අට්හේවහොන්තු උපාසිකාවෙන්නේ හොඳමයි අපි වඩින්නම් හැබැයි ඔබ අපි අට දෙෙනෙක්කුට ආසන පනවල අට දෙෙකුට දානි ලැස්ති කරන්න. නමුත් විශාල පසේ බුදුරජාණන් වහන්සල ප්‍රමාණයක් පන්සීයක් පමණ වඩිනවා ඔබ කළබල වෙන්ටුවමනා නෑ කිව්වගේම මේ දේවින් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සලා අටනමට ආසන ටක් පනවල අටනමකට සෑහෙන දානි සකස් කළ ඉති පසේ බුදුරජාණන් වහන්සලා අටනම ගන්ධමාධන පරවතයට කලින් දවසේ වැඩම කරලා සලු පසේ බුදුරජාණන් වහන්සලාට දැනුන්දුන්න மாරිසා අජ්‍ය අ්‍යත්थ අගන්වා සබබේව තුम्හාකම් මාතු සංගම්කරෝ है මේ පසේ බුදුරජාණන් වහසල සනුදනාම අදදාවසේ වෙන තැනකට යන්නපා තමන්ගේ මවට අනුග්‍රහ කරන්නට අජගහනුවරට වඩිමු කියලා ආරාධනා කළ ආරාධනාව පිළිග පසේ බුදුරජාණන් වහන්සේල සේලු දෙනාම ස්වරණ හන්ස සමූහයක් සේ හසින් නැවිල්ල ඒ උත්තමාාවියගේ නිවස්තුට බිමට වැඩම කරලා. ආරාධ කර පස බුදුරජාණ වහන්ස අටදන සිල්್ලා ම නිසට වැලිය ැ සන අටයි තියෙන්නේ. අට වන ආසන වාඩියවූ පසේ බුදුරජාණන් වහන්සේ ධිෂ්ඨාන කලා තවත් ආසන අටක් මැවේවා කියලා. ආසන අටක් ඒ සමග මැවනා. ඒ പ හි്പ സ ാ ന െ. ඒ ന വ സ ජ ലെ ്ാന വി യ് സി സ දු ජന හන්ස ට് ඒ ദിശ്താන ලන්නේ නිവස ആസන වണ. ആසන මැവന പ්‍රമණ ඒ නිවස സലണ. ට දෙන දහදනෙකට වාඩිවෙන්න ප්‍රමාණවත් නිමස පන්සීයකට වාඩവෙන්න්න සුද್දු සු දාන සල්ලා ක් බවට පසේ බුදුරජාණන් වහන්සේල්ලා ගේ ඉරදිියයනිසා පත්තු වන. බලන්න ඉර්දිමතුන්ගේ ඉර දිවිශය මොනතරම් පුදුම සාගතද කියලා ඉතින් මේ දේවීන් වහන්සේ වෙලාවෙේ පසේමුදුරජාණන් වහන්සේලාට දානෙ පූජා කලා. අට දෙනෙකුට සකස්කර පුදානය පන්සයේකට පූජාකර පාත්‍ර පිරෙන්න්න. ച്ര പ ാ ലത് അടു ന്നന ാനി ഭാජනവල ධാനി තුර യන්න ഹලവෙනවා. පසේ බുදුරජාനන් മහන්සലලාගේ ആണു ാവെ නිിසා. ඒ വලාവെ ദേവൻ හാසെ മാനിൽ ල් മിറി ടක් അරගന മുളින් വടിവලා ി ඒ සේ බുදුරජාණන් වහන්සේ ാගේ සිരിപാമു് ඒ മാനിൽ ල්മിടി തැൻ പത කර ്രാർതനාවක් කല മയം න්തെ നിത്ത ിപട്ഹാനെ സരීരവന്നോ മേസം നീലുപ്പലാണ അതോ കബ്പവന്നോവිය ഹോത. ස්වාමීනි ම උපදින උපදින තැන මගේ ශරීර වරණේ මේ නිඩුපුල් ගැබේ වරණයට සමානවේවා කෙන ප්‍රාර්ථනාවක් කලා සීලු පසේබදුරජාණන් වහන්සේලා මෞතුමියයටට අනුමෝදන සිද්ධ කල්ලා ආස්කුසට පැනනැගිලා ගන්දමාදන පරවතයට වැඩම කලා ඉතින්නේ උත්තමාවේ ඒ ජීවිතේ බොහෝ පින්ටැස් කරලා ර ෝ දන ලෝක කාල ල තමයි අපේ බදුරජාණන් වහන්සේ හලවෙච්ච කාලේ සැබැත්නුවර සිටුුලයක පදද. පರර්ථනාවට අනුවම මේ කුමාරිගාවගේ ශනීර වරණය හරියට නිළපුල් ගැබක වරණ සමානයි. ට දුටුවන් මවිත කරනු වසග කරන පදුමාකාර දැකුම් කළු. සුවඳ හමන රූපයක් තමයි. මේ කුමාරිකාාවට ලැබුණේ ඉතින් ආරංචිවෙච්ච රජවරු රාජ කුමාරවරු සිටු කුමාරවරු පනිවිඩ එව්වා මේ සැබැත්නුවර සිටතුමාාවෙත්ත දියනිය ලබාදෙන්ට කියලා ඉතින් මේක සිටතුමාට බොහෝම වෙහෙසකර තත්වයක් වුණා හන් සබබේ සම් මනංග හේ තුන්න සක්කිස්සාම එකකම දියනයයි ඉන්න ඒ දියනිය හැම දෙනාටම ලබාදෙන්ට බෑ. එනිසා මේ සඳහා උපක්‍රමයක් කරටඕන කියලා දියනිය ළඟට ගිහිල්ල හවා පබ් ජිතු අම්ම සක් හිස්සසි. දියනිය ඔබ පැවිදිවෙන්න කැමතිීද. දැන් මේ ච්චනය තාත්තාගේ කටින් එනකම්මයි මේ උපපලවන්නා කුමාරිකාව බලාගෙන හිටියේ. ඇයට නම ලැබුණෙ උපලවන්නා කියලා. ඉතින් මේ උපලවන්නා කුමාරිකාාව එක හෙලාම කැමැතිවුණා. පියමහා සිටතුමා පෙරහැඩක් සංවිධානය කරල්ලා. උපපලවන්නා සිටු කුමාරිකාාව ඒ පෙරහරින් භික්‍ෂුුණයාරාමයකට කැඳවාගෙන ගිහිල්ල පැවිදි කලා පැවිදි කරලා. සියලු උපස්ථාන කටයුතු සංවිධානය කළ ඔබ හිතන්න කසාාවතක් දරාගෙන ඉන්නකොට මේ උපලබන්නා උත්තමාවිය මොනතරම් ලස්සනට පේන්ට ඇතිද. දෙබගනක් මහපොළවේ ඇබිදිනම වගේ. එක පැත්තගෙන් සංසායම හා විශාල ප්‍රාර්ථනාවක්. අනි පැත්ෙන් සම්මා සබුද්ධ සාසන, පිරිසුතු ්‍රහ්මචාරයේ සීලයක් ්‍රහ්මචාරයේ සසිල් රකිනකොට රූපේ වරණන්නේ බබලනවා කියනවා. ඉතින් මෙෙසින් පැවිදි ජීමී තෙයටපත්ම උත්පලබන්නා උත්තමාාවිය, තේජෝ කසින ආරම්මනයෙන් දිහාන උපදවල ඒ දිහානපාදකු කරගනේ විපස්සනා කරලා නොබෝ කලකින්ම සිව් පිරිසිබියාලාබී මහාරහත්භාාවයට පත්වනා. උත්තුම් අරහත් පලයට පත් වූ උපලවන්නා වෙත දවසක්දා මාරිය පැමිෙනුනා. තැමිනිිලා ප්‍රකාශ කරනවා ඔබොහොම තරුණායි සොඳුරුයි දැකුම් කළුයි බද්‍රරයවනේඉන්නේ තරුණවයට පාතැබ විතරයි. කාමයන් අනු භවකරන්න අන්නේ වෙෙලාබේ උපපලවන්නා ප්‍රකාශ කරනවා සත්ති සුලූපම කාම කහන්දහාසං අධිකුට්ටනා යන්තුවන් කාමරතින් බ්‍රෘසි අරතිීදා නිසාමම. මේ කාමයන් කියන් නිහරියට මස්කපන කොටයයි කඩුවයි වගේ. කොච්චර මස්කපුුවත් ඇතිවෙන්නේනෙන අන්න ඒ වගේ මේ කාමයන් කොච්චර ලැබුවත් ඇතිවීමක් පෘප්තියක් ඇතිවෙන්නෙනෙ. ඔබයම් කාමරතියක් ගැන මට කියයි නම් ඒ කාමරතියමම ප්‍රාණය කලා. සබබත් විහතා නදිී තමෝ කන්ධෝ පදාලිතോ ඒවන් ජානාහි පාපිම നിහතോ වම්සින්තක හැම පැත්തෙන්ම මම තහාාව දුර කලා. අවිද්‍ය අන්ධකාය සිඳ බෙද දැම්ම පාපි මාරය මම බමගමන නිමා කලා එනිසා ඔබ කියනයම් කාම මූර්ජාවක් වේනම් ඒ දැන්මා කරේ විද්‍යමානනෑ ඔබ පරාජය කලා මවිසින් කියලා මාරයාට පවාය උත්තමාවිය තර්ජනය කලා. දැන් උත්්පල වන්නා රහත් උත්තමාාවිය මොහෝම ඉර්දි හලියෙන් යොक्තයි සිසු ිත්‍වුණීන් වහන්සේලාට ണඩා බලවත් ඉරදිීන් ගෙන් ොක්යි ගണ බ ෘක්ෂ ූලයේ දි භාග්‍යිබතුන් වහන්සේ තේර්තකයන් දමනය කිරීම පිණිස යමක මහාප්‍රාතිහාරයයේ සිද්ධකරන්නට සූදානම් වූ මොහොත්තේ, මේ ප්පල වන්නා උත්තමාවිය ඇවිල්ල බදු සසිරිපා වන්දනා කරලා. ඉල්ලීමක් කලා ස්වාමීනි භාග්‍යබතුන් වහන්සේ වෙහෙසනටුවමනානෑ මේ තීර්ථකයන් මර්ධනය කරන්න මටපුළුවන්. මම ඉර්දි පාතිහාරෙන් මේ තීර්ථකයන්ගේ මාන නල සිදදමන්නම් කියලා ඇයි ප්‍රකාශ කර නමුත් භාග්‍යවතුන් වහසේ අනුහෝදම්මුණ මේ අවස්ථාවේ ප්‍රාතිහාර දැක්වියයුත්තේ තතාාගතියන් වහන්සේ මයි කියලා. මක ම ರಾತ ಾಡ ಾಬದಾಲ. පස්සೆ ಕಾಲೇಕමಿ ಉප್ಪಲವන්නාගේ මಹ ರදිಿಬලಿಯ නිසා ಭා್්‍යವතුන්හන්සේ ವಿಸಾಲ ವಿක්್ು ಬಿක්್ෂುಣ පිරිසක් ඉදිರಿිය දවියන් ಬಮು සහිತ ಲೋකೆ ඉදිರಿිය. ದ ಪದಮತ್ತರ බුදුරජාණන් හන්සගේ ಸಿරිපಪා ියಸ බපු ಪ್ರಾර්ಥනාව සಪල කරමින් ඉರ್දිಿಮತ್ತು මගේ ಸ್ರಾවිಕವන්න අತರ මේ ಉප್ಪලವන්න ಬික්್ෂಣೀ ಅ ್ರයි කියල තනතුර ප්‍රධානය කළ. ඒය ැතු තන තුර එලෙසින් ලැබන ලන්න මොනතරම් පුදුම සහගතද සංසාර කරපු ්‍රාර්තනාව කල්ප ලක්ෂයක් පුරාවට බලගැන්වෙල. අවසාන අප බුදුරජානන් හසක සිරරි පාස ෂ් සිද්ද වුණා. ඇය පැමිත සංසාර ගමන දෙස ලද්දදි. ඇගේ ප්‍රාර්ථනාව විෂ්ට වෙනට යන කාලේ අතර තුර ොනතරන්නම් පුදුම සහගතදේ අත්වින් දින්න ලැබනද. කුමරරු පන්සීයක් පදුණ ඒසේලු දෙනම පසේබදුුණ එහම ආපපු දීර්ග සංසාාර ගමන. අපේ බදුරජාණන් මහන්සගේ සාාසනය අවසන් වුණ. අපි හැමෝටම බඳු ගමනක් තියෙනවා මේ සංසාරි. අපි අමා ධරමය අසමින් ශ්‍රවණය කරමින් මේ ගමන් කරන්නේ අන්නේ පාරමී ගමන්. එනිසා මේ ජීවිතයේ ඒ ගමන අඳුරු කරගන්න නැතුව කිිලටුරගණනි නැතිබ පුළුවන්තරම් පින් එකතු කරගෙන ධර්මය හැසිරිලා අප්‍රමාදිීව පාරමි තා සම්පාධනය කරගත්ොත්. අපටත් ඒ අමාසැන සිിල්ල ැඩිකාලයක් යන්න කලින් ලබෙනවා. ඒ උදසාතම අපි හැම දෙනාම පේවීගෙන සൂදානම් ෙන් ඕන. තාව කාලි ැിച්ച මේ ජීවිතේ සුවവය നෙමයි තාව කාලික ලයි ിച්ച මේ ඇසකනාසාදිී සතුට කිරීම වෙනුවෙන් නෙමයි මේ ජීවිතේ අපි පාබിച්ചි කරන්න ඕන. ඒ මහොති හොත ව නවා. ෙව යන ොහොතක් පාසා ජීවිතයට පිනක් එකතු කරගන්න. ධානෙන් සීලයෙන් හවනාවෙන් සංහපස්ථානයෙන් ධරම ඇසීමෙන් දර්ම සාකච්ඡාාවෙන් දස කුසල කර්ම පතයන් සම්පාදනය කරගන්න බලන්න සංසාරි ඒ තරමින් ම දීර් ගයි. අපිදන්න එනෑ කබර කාලයකද මේ සසර ගමන අපේ අවසන් වෙන්න කියලා. එනිසා එවන් ගමනක් යන අපට. අප්‍රමාධී ධර්ම හැසිරලාला පින්ටස් කරගත්තුත් වැඩි කාලයක් යන්න කාින් भाවදුुක නිමා කරන மாවත. ප්‍රගුණ වෙනවා ලැිත උතුම් බුද්ධ සාසනය පිරිසුදවාම ධරමය මහා සංගරත්නය සරන නොඩුව ලැබිලා තියන මහොත්තක ප්‍රමාදීව ධරමය හැසුරුනොත් අප්‍රමාදීව ගුණ පාරම, පිළිවවෙත් පිරුවොත් එක්ක මේ ජීවිත හෙමනැත් න් ඒ ඟ ජීවිත, හමනැත් න් තබ ජීවිත කයකින් හෝ මේ බවදුක නිසැක ලෙස නිම වෙනවා. එපි දේපිද මැරිමැර යන සංසාර ගමනක දුක්ෂෝ සුසුම් මතින් යනවට වඩා. මේ සසර ගමන නිමා කරන්න ඩැබෙනවනං ඒකට අපි හැම දෙනාාම අවිවාදයෙන් කැමතිවෙන්ටෝන. බුදුරජාණන් වහන්සේ වදාලේ අසුරුසනක් ගහන මොහොතකොදු මේ භවය වර්ණනා කරන්න නෑ කියලා. එහෙ නම් අද දමසේ ඒ උප්පලවන්නා රහත් උත්තමමාවයගකි. කාරමි ගමන අලලා කියාදුන් මේ දහම් කරුණු අනුසාරයෙන් අප්‍රමාදී භාාවයට පත්වෙලා අප්‍රමාධීව පින්ටස් කරගෙන මෙලොව පරලව සසර ජයගෙන සාාන්තනිවනින් සැනසෙන්ට ලැබේවා කියලා මම ආශිරුවාද කරනවා. ලක්හඩ සිතනි වන බුදදු බණ ධර්මානු ශාසනාව ශ්‍රාවනය කළ ලක්වාසී ලොවාසීසිලු දෙනාටත්. එවගේම පින්වත් ගයන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු ුවන් දුලെ කාಾര මಡ මදനටමත් සතක්ෂාන්තියක් വේවා කියර ప్්‍රාර්ಥනා කරමින් ഞഞාල मෝදනාව සිද්ධ කරමු ಆక සටঢච മමටٺ දවානාග මහිද್धిका पुഞන්త අනුമෝതितවා ചిරరഹන්තුुසාසන ഇದගෝഞతන හෝතු සుகிතා ಹන්තුഞతയෝ තාාවතාච අම්මේහි සම්බත puഞ සපද සබ සත්තා අනුമදන්තු සබ සම්පත්ති සිද්ධිය ධම ස්್්‍ර වනා නිසාසබලෙන් සල දෙනාටන යහපතක් වේවා කියළමම ආශරවාද කරනවා. අभිවාදන සීලිස නිච වදධ පචයින චත්තාර ධම්ම වඩdhaන්ති ආයුුවන්න සුක බල ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච්ච අත්හෝ නි්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්්‍යතු සාධුසාධුසාධු සැදැවතුනින් අද දවසේ මෙම සුමදුර ධර්මානු ශාසනාව සඳහා ධර්ම මණ්ඩ පේවෙත වැඩමකුට වදාලේ, ත්‍රපිටකාචාර්ය රාජකීය පණ්ඩිත අතිපූචය, බලංගොඩ රාධහ ස්වාමීෙන් වහන්සේ අපේ හාමුදරුවනේ ඔබ වහන්සේ සිදුකරන ආගමික, ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තවතවත් සිදු කරන්නට ත්‍රවිධරත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාධසිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපේ හාමුදරුවන. அதைதின මෙම சுமதுொர ධර්මදේශணාව සඳහා දාயக்கත්வேගෙන கටයதுக்கனுල பන්නේ பரலோக்கப் பிராப்த்தபோ ஞாத்தயின்ந்து பொ மோதனாකිරීම සகா சுජீவත්த்து சின்ன சமට நிதுக் நீரோக சுவைய பிரார்ර්த்தனாකිරීම அறமணு கொොடகிෙන கட்டுகம்பலகிதர இங்குருவත්த்து மாவதுகுම லிපணிහිப் பதிஞ்சி டி சන්ந்த්‍රவத்தித்தாப்ரயோ மகாත්ம விසිன். එතුමියගේ අරමුණ වූයේ දෙදහස් විසි දෙකේ පෙබරවාරි මස දහන්නම වනදින පරලෝකප්ප්‍රාප්ත වූ ඥාතිපුත්‍ර ක සේනාරන්න පෙරිරාමහතාට සහ පරලෝකප්‍රා්ත වූ දෙමාපයන් ඇතලො සහෝදර සහෝදරියන්ට පුුණඥානමෝතනා කිරීමයේ එමෙන්ම මොනුොරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුත්තු සාර්ථකවේවයි ප්‍රාර්ථනා කිරීමත් දදරු මොනබොරු මිනිබිරියන්ගේ රැකිරක්ෂා කටල්තු තවතවත් වැඩිදිනුවීමට ආශිර්පාද ප්‍රර්ථනා කිරීමත් ලක්වාස ලෝවාස සේලු දෙනාට නිදුක් නීරෝග සැනසීම ලැබේවයි ප්‍රර්ථනා කිරීමත් ලක්කඩ ගුවන්විතුලී සේවය කරන සේලුම නිරතාරී මහත්ම මහත්මයින්ට තුනුරුවන්ගේ ආශි දෙ ලබේවයි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණු අතරවනා. එමෙන්ම ගෞරවනීය දේශකයණන් වහන්සේට තවතවත් ධර්මදේශනා පැවැත්වීමට ශක්තිය දෛවය සහ චිරජීවනය ලැබේවයි් කාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණ කොනා. එතුමියගේ එසේලු අරමුණු සාක්ෂාත්වේවා. ධර්වශව වනය කළ ඔබටතු සංසාරගමන කෙලවර උතුම්වූ, අමාමහා නිර්වාණසුවිය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුය සත්‍යය අවබෝධය පෙනෙස මේ ධර්මදාානමය පින්කම මේ ධර්මශ්‍රවණය හේතුවාසනාවේවායි අපි සාධනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු.ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනී ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. බිින්දුවයි හතයි, බිදුුවයි හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය, දුරකතර අංකේට කතා කිරීමෙන් හෝ කෙටි පණවෙඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඩ සිතනිවන බුදුබන සුමදුර ධර්මානු ශාසනාවන් හි දායකත්වය ගෙන කටයුතු කරන්නට එවෙනුවෙන් ඔබට පිංසිත් පහළවේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.